පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වී තිබෙනවා. අද දිනේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ලවට මුහුදු ප්‍රදේශයේද තරමක රළු ස්වභාවයක් පවතිනවා. ඒ රාත්‍රියේ සිට ඇදහැළුණු අධික වර්ෂාව සමග ගින්ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැළෙන වර්ෂාවත් සමග මහවැලිගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව සෝමාවති ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. එම මාර්ගයේ 35 කණු ආසන්න ප්‍රදේශයේ අඩි 1 හමාරක් පමණ එසේ ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. සෝමාවති පුදබිම වන්දනා කිරීමට පැමිණෙන ජනතාවට විකල්ප මාර්ගයක් ලෙස වැලිකන්ද සිංහපුර මාර්ගය භාවිතා කළ හැකි. යටියන්තොට ගරාගොඩ ප්‍රදේශයේ අකුණුසැර වැදීමකින් නිවසකට හානි සිදු වී තිබෙනවා. නිවසේ විදුලි රැහන් පද්ධතියද සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කරන දෛනික වාර්තාවට අනුව අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ පවුල් 6954ක් ආපදාවට ලක්ව ඇති බව වාර්තා වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.